लोहमय विद्या विषय विद्या विषय प्रश्न लोहमय पतुला हा धनऋण अग्रे अंक देखिकोषय प्रश्न अद काले गिवल अम्मलना मेक करण मद किला सेक सहिताय इसर गिदर एम नेमे पोते कुमुरेंगा तु वीटिक गिदिट गिनहाला ईवा वेदला कोटनमा कोटन कोट वी पोतुटिक इवत करन्न कोटन कोट समहर हालनट कैडिला यनमा ईवा अपि कुल्लेम पोलला वेन करगन्नवा संपूर्ण हालनट टिकाय कैडुरु हालनट टिकाय අර සම්පූර්ණ හාල් නැට ටික ගන්නව බදට අර කැඩුණු හාල් නැට ටික සමාරම්මල ඒ ටික උදේට ලිපේ තියලා ඒකටම පොල් ටිකක් දාලා පොල් කිරිනි මේ පොල් දාලා කවලම් කරලා ගන්නවා ලුණු මිරිසකුත් හදලා කෑමට ඒක සුමුස හාල් බත සමාරම්මල මේ ටික එකතු කරලා පොලම කොට එකතු කරලා පිටි කරලා කැවිලි වර්ගයක් හදන්න යොදා ගන්නවා බලන්න දැන් අපේ ප්‍රශ්නය අම්මා සුණු සහල් එකතු කර පිටි කොට ආප්ප සෑදුවාය සුණු සහල් යන පිළිතුර අංක 1 කැඩුණු සහල් ඒකනේ උත්තරේ 2 සුවඳ සහල් හාල් බොහොමයක් ඒවා සුවඳයි සුවඳෑ කියන හාල් වර්ගය වඩාත් සුවඳයි තුන්වෙනි එක වී වර්ගයේ වී වර්ග හුඟක් තියෙනවානේ ඇල් හාල් प्रधान क्रमयागमने उपक्रम गमनागमने විනාඩ වාහනයක් වෙන්න පුළුවන් පයිම වෙන්න පුළුවන් ඒ ආදී විදියට ගමනාගමනයේදී භාවිත කරන ප්‍රධාන ක්‍රමයක් නොවන්නේ පිළිතුරු අංක 1 ගොඩ බිමින් ගමන් කිරීම. ඔව් ගොඩ බිම දිගේ ආ වාහනයකින් හෝ පයින් යනවා වෙන්න පුළුවන්නේ. අංක 2 ජලයෙන් ගමන් කිරීම. නැවුමකින් බෝට්ටු මගින් උරු මගින් පාරු මගින් ජලයේ යනවනේ. අංක 3 පිහිනීමෙන් ගොඩ වීම. අන්න ඒක පිළිගන්න පුළුවන් උත්තරයක්ද? ගමනහරහා යන්න පීනීමෙන් එකට වෙන එක කොහොම බයానකයි. ඒ සඳහා උපක්‍රමයක් භාවිතා කළ යුතුයි. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නය ගමනාගමනයේදී භාවිත කරන ප්‍රධාන ක්‍රමයක් නොවන්නේ පිළිතුර අංක 3 පීනීමෙන් එගොඩ වීම. අපි යමු අද දවසේ අපේ හතරවෙනි ප්‍රශ්නයට. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ තියුණු දැනුමක් හෙබි ලාංකික රජතුමා වෛද්‍යවරේ විදදුරේ කවුද මේ රජතුමා ඔබ අහල ඇති පුතේ මේ රජතුමා ගමනක් යනකොට දෙක්ක හුඹසක් ළඟ බොහොම වේදනාවෙන් වැතිරිලා ඉන්න නයෙක් බලපුවහම ඒ නයාගේ ඇඟේ ගෙඩියක් ඒ ගෙඩියේ හිඳ හරි වේදනාවෙන් ඒ නයා හිටියේ මේ රජතුමා තමයි යල ගමන නවත්තලා නයා අල්ලලා අර ගෙඩිය පළලා ඔපරේෂන් එක හා සාල්ය ශාරීරික කර්මයක්
කරලා ඒකෙදි විජ විස ආරං දාලා ඒ ණය සුවපත් කරා. ඒතරම් හොඳ වෛද්‍යවරේ වේද දුරේ කවුද මේ රජතුමා? බුද්ධදාස රජතුමා. බුද්ධදාස රජතුමා. නේද? එතකොට එහෙමනම් හතරවෙනි ප්‍රශ්නය වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ තියුණු දැනුමක් තිබුණු ලාංකික රජතුමා කවුද මේ? පිළිතුරු අංක තුන බුද්ධදාස රජතුමා. අපි යම් පස්වෙනි ප්‍රශ්නෙට ඔන්න මේකෙන් අහන උපකරණේ ලැබුණුකින් අතට හරි සතුටක් දැනේවි. ආ ඈත දසක වසා සිටින පක්ෂියෙකු හොඳින් නිරීක්ෂණය කරන්න. ඈත ගහක වහලා ඉන්නෝ සැලලිහිණිය. එයා කොහොමද හැසිරෙන්නේ? මොනවද කන්නේ? එයා දිහා හොඳට බලාගෙන ඉන්න නම් ළඟට ගියොත් එයා යනවනේ පුතේ. දුර දිහා බලා ඉන්න තියන නම් හොඳයි. හා පළවෙනි උත්තරේ බලන්න උපසරණ අක්කාචේ. අක්කාචෙන් පුළුවන් ඈත ගහක ඉන්න බුරුලෙන් දිහා බලන්න බෑ. අක්කාචේ පාවිච්චි කරන්නේ ළඟ තියෙන අකුරු කොමි සතෙකුගේ කකුල් ආදී නිරීක්ෂණයට. දෙවෙනි එක බලන්න සිදුරු කැමරාව. හැදුවනේ මහිමන්දීදී සිදුරු කැමරාව. මේ තරම දුරින් තියෙන වස්තුවක යටි කුරු ප්‍රතිබිම්බයක් ලබා ගන්න තමයි සිදුරු කැමරාව භාවිත කරේ. බලන්න තුන්වෙනි උත්තරය දෙනෙතිය. බලන්න පාවිච්චි කරලා තියනවද මේ මැස් දෙකට කොහොම තියලා බලන්නේ? බයිනොකියුලර් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. අන්න ඒකෙන් බලපුවාම පුතේ හොඳ පැහැදිලිව බලා ගන්න පුළුවන්. සමහරු ට්‍රිප් යනකොට මේව අරගෙන යනවා. සමහරු මැච් එකක් බලන්න ග්‍රවුන්ඩ් එකට යනකොට අරගෙන යනවා. දෙවියන් බලනවා තා කොහොමද හරි එතන අවුට් එක හරි තමයි. ඒ අනිත් විදියට එහෙනම් මේ බයිනොකියුලර් එහෙම නැත්නම් දෙනෙතිය. දෙනෙතිය. ප්‍රිස්ම දෙනෙතිය කියලා කියනවා. එහෙනම් පස්වෙනි ප්‍රශ්නය ඈත ගසක වසා සිටින පක්ෂියෙකු හොඳින් නිරීක්ෂණයට පිළිතුරු අංක 3 දෙනෙතිය. මෙතන මම තව චුට්ටක් කතා කරන්න හිතේ දුර දක්වය. එහෙම නැත්නම් දුරේක්ෂය. කියන්නේ දෙනෙතියට නෙවෙයි. දුරේක්ෂයෙන් බලපුවාම ඕනෑම දෙයක් පෙනෙන්නේ උඩු යටි කුරු වෙලා. මේ අතර තියෙන එක මේ පැත්තට පෙන්නේ. ඒකම කුරුල්ලෙක් බලන්නේ ඒක සුදුසු නැහැනේ. කුරුල්ල ඔලුවේ ගිහින් ඉන්න අපිට පෙනේ. දුර දක්නේ පාවිච්චි කරන්නේ පුතේ ඈත තියෙන අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණයට. හඳ, ග්‍රහලෝක, වර්ගතරු ආදී නිරීක්ෂණයට තමයි මේ දුර දක්නේ එහෙම නැත්නම් දුරේක්ෂය භාවිත කරන්නේ. හරි. අපි යමු දැන් අපේ 6 වෙනි ප්‍රශ්නයට. බලන්න රූපේ හඳුනනවද කියලා. මොකද්ද මේක? විරාම ඝටිකාව. විරාමයක් කියන්නේ යම් කාල සීමාවක්. ඝටිකාවක් කියන්නේ ගණනය කරන එක. යම් කාල සීමාවක් ගණනය කරන උපකරණය විරාම ඝටිකාව. ආ ඔන්න මොකද්ද කියලා අහනවා. ඝන වාද්‍ය භාණ්ඩයකින් වාද්‍ය භාණ්ඩයක් කියන්නේ වාදනය කරන්න සංගීතය සපයන්න නෑ එහෙම එකක් නෙමෙයි. අංක 2 ක්‍රීඩා භාණ්ඩයකින් නෑනේ මම දැන් කිව්වා. අංක 3 ධාවන තරඟවලදී භාවිත වන විශේෂ ඔරලෝසු වර්ගයකින්. ඕගොල්ලෝ ඉස්කෝලේ නිවාසාන්තර මල්ල ක්‍රීඩා තරඟයේ මීටර් 200 ඉසව්වට සහභාගී වෙනවා නම් විරාම ඝටිකාව ඔබ තරඟය පටන් ගන්නවත් සමගම ක්‍රියාත්මක කරපුවාම ඔබ අවසන් කරන මොහොතේ අර පටිය පසු කර යන මොහොතේ අහව ක්‍රියාත්මක කරපුවාම විරාම ඝටිකාවේ සටහන් වෙනවා ඔබට ගත වූ තත්පර ගණන කීයද කියලා. එහෙමනම් 6 වෙනි ප්‍රශ්නය විරාම ඝටිකාව යනු තුන්වෙනි පිළිතුර ධාවන තරඟවලදී භාවිත වන විශේෂ ඔරලෝසු වර්ගයකි. අද නම් අපේ ජංගම දුරකථනයේ මේ විරාම ඝටිකාවේ නැත්නම් ස්ටොප් වොච් එක තියෙනවා. හරිනේ? හා. අපි යමු අපේ 7 වෙනි ප්‍රශ්නයට. ක්‍රීඩාවේදී ක්ෂණික ශක්තිජනක ආහාරය. මොකද්ද පුතේ ක්ෂණික කියන්නේ? හැකි ඉක්මනින් මේ දැන් instant ක්ෂණික. ආ ක්ෂණික ශක්තිජනක. ශක්තිජනක ශක්තිය නිපදවන හැකි ඉක්මනින් ශක්තිය නිපදවන ආහාරය. අපිට දෙන්න පුළුවන් ක්‍රීඩාවකට යන කෙනෙකුට හාල්වලියක බත් හා කාලේ යන බඩ පිරෙන්න වාගේ ශක්තිය ඕනේ.
එහෙම දුන්නොත් එයාට දුවන්න බෑ පන්න බෑ ඒ කාල වැඩිනේ ඒ නිසා අපි ඒවලට දෙනවා ඕගොල්ලෝ දන්නවා මොනවද මේ බලමු උත්තර ටික පළවෙනි එක ජීවණී ජීවණී කියන්නේ ගෑනුලම දුන්න නමද ඔව් එහෙම නමක් තියෙනවා ජීවණී කියලා කියන්නේ පුතේ අපි ලෙඩ වෙලා හුඟක් වමනේ ගිහිල්ලා අපේ ඇඟේ තියෙන ජල ප්‍රතිශතය ලවණ ප්‍රතිශතය අඩු වුණාම ඒ අඩුමාව සම්පූර්ණ කරගන්න දියතරලා දෙන බියරයක් තමයි ජීවණී කියන්නේ හරිද ඒක ශක්තිජනක ආහාරයක් නෙවෙයි එහෙනම් උත්තරේ අංක දෙකනේ ග්ලූකෝස්නේ නේද තුන්වෙනි එක හොඳයි ඇගේ ජල ප්‍රතිශතය නමවා ගන්න හැබැයි ශක්තිය ලොකු ප්‍රමාණයක් ලබා දෙන්නේ යාට බෑ එහෙනම් හතරේ ප්‍රශ්නය පිළිතුර අංක දෙක ග්ලූකෝස් ඔන්න අපි යනවා අටවෙනි ප්‍රශ්නයට හොර නෑව බලන්න දැකලා තියෙනව නේද හොර නෑව අටියාගෙන පිළිබින්නේ එහෙනම් ඊතරම් උත්තරේ කියවිලා ඉඳරයි මේ පළවෙනි උත්තරේ පෙර දිග තූර්ය භාණ්ඩයකි තූර්ය වාදක භාණ්ඩයක් කියවනම තමයිනේ පෙර දිග තූර්ය වාදක භාණ්ඩයකි හොර නෑව යන ඒකනේ පෙර දිග අපේ ගායක කණ්ඩායම් වල හා අපේ තූර්ය වාදක කණ්ඩායම් වල පාවිච්චි කරන උපකරණයක් මේ හොර නෑව කියන්නේ අංක දෙක වඩු කාර්මිකයාගේ අනේ නෑ පුතේ අංක තුන චිත්‍ර ශිල්පියාගේ නෑ එයාගේ නෙවෙයි මේක මේක තූර්ය වාදක භාණ්ඩයක් මොන තූර්ය වාදකද බටහිර නෙමේ පෙර දිග එහෙමනම් අටවෙනි එකට පිළිතුර අංක 1 පෙර දිග තූර්ය භාණ්ඩයකි අංක 9 ශ්‍රී ලංකාවට ආසන්නතම රට කොහෙද අපිට ළඟම රට අපේ ඥාතීන් සහිත රට කොහෙද අපි වැවතෙන්නේ දෙහින් කියනනේ ඉන්දියාව ඒක නම් ඉතින් අපිට වැඩි කතා කරන්න දෙයක් නැහැනේ ඉන්දියාව තමයි අපිට ළඟම අතිවිශාල රාජ්‍ය ලංකාව වගේ භූමි ප්‍රමාණය 60 ගුණයක් විශාලයි අපිට බලපෑම් තියෙනවා හරියට හොඳ බලපෑම් වගේම අහිතකර බලපෑම් ඒ වෙනුවෙන් අපිට දෙන හැබැයි අපේ ආසන්නැසි රට ඉන්දියාව අපි බොහොම සතුටු සිතින් එක මෙනෙහි කරනවා චීනයේ කිව්වම ඊට වඩා දුරයි නමුත් අපේ සම්බන්ධතා තියෙනවා වෙළඳ සබඳතා රාජතාන්ත්‍රික සම්බන්ධතා අපිට තියෙනවා නේපාලය ඉන්දියාවේම ටිකක් උඩට වෙන්න පිටි රටක් නේපාලය නේපාලයේ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ කියන සිද්ධාත් කුමාරයාගේ උපත සිදුණා කියලා අපි පිළිගන්නේ එතකොට මේ කතා කරන්නේ අපිට ආසන්නම රට එහෙමනම් නවවෙනි ප්‍රශ්නය පිළිතුර අංක 3 ඉන්දියාව අපි යමු අද දිනේ අපේ 10වෙනි ප්‍රශ්නය අවසන් ප්‍රශ්නය දැන් 10යිම හරි නේද හා බිත්තිය ගසා ඇති එනය ගැලවීමට අවශ්‍ය උපකරණය වන්නේ අපි බලමු පළවෙනි උත්තරේ හා මොකද්ද මේ දැහැ ගන්නාඩුව දැහියඩුව හැම විටම සිංහල තේරුමත් එක්ක යන්න දැහැ ගන්නාඩුව දැහියඩුව හා දෙක ආඩු මිටිය අඬුවක් සහිත මිටි ආඬු මිටි අර බලන්න මේ අඬුවෙන් තමයි අල්ලගන්නේ එනය අල්ලගෙන අපේ පැත්තට අදිනවා එතකොට එනය ගැලවිලා එනවා මේ අඬු මිටි නිකම්ම මිටි නෙමෙයි බෝල මිටි නෙමෙයි අඬු මිටි තුන්වෙනි එක නියන අර තියෙන්නේ නියන කලින්ස් අපි ඔවා කතා බහ කරා නියන හා යම් දී කොටසක් අපිට ක්‍රමවත් පරිදි ඉවත් කරගැනීමට කපා ගැනීමට කොටස කපා ගැනීමට සලකුණක් යොදා ගැනීමට විශේෂයෙන් අරමෙන් කැටයම් කපද්දී නියන භාවිතා කරනවා එහෙමනම් පුතේ 10වෙනි ප්‍රශ්නේ බිත්තිය ගසා ඇති එනය ගැලවීමට අවශ්‍ය උපකරණය වන්නේ පිළිතුර අංක 2 අඬු මිටිය එහෙනම් දුවේ පුතේ ඔන්න අද දවසේ අපි ප්‍රශ්න 10 නිමා කරා හෙට දවසේත් ඔයගොල්ලෝ වෙනුවෙන් තවත් ප්‍රශ්න 10ක් කරා cpainstitute.lk web පිටුව ඔයගොල්ලෝ සමග එකතු වෙනවා අපේ ආයතනය ඔයගොල්ලෝ සමග එකතු වෙනවා ඔබ දැනුවත් කරන්න ඔබ දිනපත් කරන්න එහෙනම් දුවේ පුතේ ආයුබෝවන් ඔයාලා හැමෝටම